හිතවත් මිට්ටුනි. ශ්‍රී ලංකා දේශපාලනයේ ඉන්න බොහොමයක් ප්‍රසිද්ධ දේශපාලුවෝ කියලා කියන්නේ තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් දෙපැත්තත් එක්කම ඩීල් දාන් ඉන්න තක්කඩි අමන පාදඩයෝ කියලා පහුගිය කාලයේ පුරාම ඔප්පු වුණා. විශේෂයෙන්ම තිස්ස අත්තනායකගේ දේශපාලනයේ සම්බන්ධයෙන් බොහෝ කරුණු පහුගිය දශකයේ තුල එළියට ආවා. 2015 අන්තිම මොහොතේ ඔහු මහින්ද රාජපක්ෂගේ රෙද්දාස්සට රිංගලා ලෝකයේ අඩුම කාලයක් සෞඛ්‍ය ඇමතිකම දරපු ඇමතිවරයා බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි. ඔහු මේ විදිහට පක්ෂය මාරු කරේ බොහෝ කාලයක ඉඳලා කරපු කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් හැටියට කියලා මුළු සමස්ත සමාජයම දැනගත්තා. ඉන් පස්සේ ඔහු ටික කාලයක් නිහඬව හිටියා. හැබැයි ඔබ අමතක නොකළ යුතු වැදගත්ම කාරණය තමයි 2015 මහමැතිවරණයේ ජනාධිපතිවරණයේ වෙලාවේ තිස්ස අත්තනායක බොරු චෝදනාවක් රනිල් වික්‍රමසිංහට එල්ල කරා. ඔහු ප්‍රකාශ කරපු කාරණේ තමයි රනිල් වික්‍රමසිංහත් LTT එකත් අතර එකඟතාවයක් තියෙනවායි කියන කතාව. හැබැයි ඒක පට්ටපල් බොරුවක් කියන එක පස්සේ ඔප්පු වුණා. ඒ විතරක් නෙමෙයි තිස්ස අත්තනායක පෙන්නපු ලේඛනය නැත්තම් ඒ ගිවිසුමයි කියපු කොළය තනිකරම කූට ලේඛනයක් කියලා ඔප්පු වුණා. හැබැයි ජාතිය අවාසනාවකට යහපාලන ආණ්ඩුවට බැරි වුණා මේ අදාළ වංචාව සම්බන්ධයෙන් නැත්නම් කූට ලේඛන සැකසීම සම්බන්ධයෙන් ගත යුතු නීති නෛතික පියවර හරියට ගන්න. බොහෝ වෙලාවට අපි දැකපු කාරණේ තමයි යහපාලන ආණ්ඩුව දිනන්තරයෙන්ම ජනතා ද්‍රෝහීන් හුරතල් කරා නැත්නම් කොට්ටකේ දාලා නැලෙව්වයි කියන කාරණේ. ඒ ප්‍රතිඵලයක් විදියට තමයි අද වෙනකොට හිරේ ඉන්නේ උන් එළියේ ඉන්නවා එළියේ ඉන්නෝනුන් හිරේ ඉන්නවා මේක මහා වාසනාවන්ත තත්ත්වයක්. කෙසේ වෙතත් තිස්ස අත්තනායක දිගින් දිගටම මේ කුමන්ත්‍රණය නැත්නම් මේ කුපාඩිකම කරා. ඒ ප්‍රතිපලයක් විදියට තමයි ඔහු සජිත් එක්ක එකතුලා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුවේ. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීමේ ප්‍රතිඵලයක් විදියට තමයි මරාට 3-2 හදන්නට අවශ්‍ය කරන වපසරිය නිර්මාණය වුණේ. ඒ විතරක් නෙමෙයි සජිත්ත් මේ ගණදෙනුවේ කොටසක් එම නැත්තම් කොනක් ගෑවිලා තිබෙනවා. ඔබට මතක ඇති සජිත්ගේ නංගි හොරසල්ලි ගහලා අච්චු ගහලා අහුවෙච්ච වෙලාවේ සජිත්ගේ අම්මා දුවගෙන ගියේ මහින්දගේ රෙද්දාස්සට ගිහිල්ලා මහින්ද දුරකථනයේ එක දුරකථන ඇමතුමක් දීලා දුරංජනීව බේරගත්තා. ඔබ දන්නවා සාමාන්‍ය මෙවැනි සිද්ධියක් සිද්ධ වුණාම සාමාන්‍යයෙන් අඩුම ගානේ මුදා හරින්නේ කට උත්තරයක් අරගෙන අවම වශයෙන් මහේස්ත්‍රාට ඉදිරිපත් කරලා ඇපයක් දීලා. හැබැයි මේක එහෙම සිද්ධ වුණේ නැහැ. අද වෙනකොට නිරන්තරයෙන්ම මේ විශේෂයෙන්ම අත්තනායක සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වෙලා තිබුණා. විශේෂයෙන්ම දයන ගමගේ කියන නාකි අම්මණ්ඩි පාර්ලිමේන්තුවට ඇරීමේ කුපාඩි වැඩේ සජිත්ගේ අඹුවත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණකාරී ආකාරයට කරේ මේ අත්තනායක මහත්තයා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. කෙසේ වෙතත් මිත්‍රවරුනි අද වෙනකොට මේ අත්තනායක කරපු නැත්නම් මේ තිස්ස අත්තනායක කරපු තවත් කුපාඩි වැඩක් එළි වෙනවා. එහෙම නැත්නම් ඔහු රාජපක්ෂ පවුලත් අතර තියෙන සම්බන්ධය එළි වෙනවා. මිත්‍රයනි ඔබ දන්නවා රාජපක්ෂ පවුල කියලා කියන්නේ Tamanට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් කොන්දේසි විරහිතව ඝාතනය කරලා හරි විනාශ කරන පිරිසක්. හැබැයි තිස්ස අත්තනායකගේ දුවට මේ වෙනකොට මේ මරාගේ ආණ්ඩුව නැත්නම් මිනිමරු ගෝඨා ඔස්ට්‍රේලියාවේ මහා කොමසාරිස් කාර්යාලයේ තුන්වෙනි ලේකම්කම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒවත් තනතුර මේ වෙනකොටත් ගෝඨාභය අනුමත කරලා තියෙනවා කියන එක තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරමින් සිටින්නේ. මිත්‍රවරුනි මේ වෙනකොට මුළු සමස්ත සමාජයේම විශාල විනාශයක් කරා යොමු වෙමින් පවතිනවා. මේකට බරපාල තියෙන එක හේතුවක් තමයි ශක්තිමත් විපක්ෂයක් නොතිබීම. විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න මෙවැනි නායකයෝ මේ විදිහට කුපාඩි ආකාරයට වැඩ කරනවා නම් එහෙම නැත්නම් සමස්ත විපක්ෂෙම පාවලා දෙනවා නම් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම කුපාඩි වැඩක් කරන්න සූදානම් නම් සමස්තයක් විදිහට මේ සමාජයට අත්වන ඉරණම අතිශය භයානකයි. විශේෂයෙන්ම තිස්ස අත්තනායකලමනි දෙපාර්තමේන්තුවෙන් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම සමාජය දැනුවත් වීමක් විශේෂයෙන්ම කතරේ ගහනකොට දෙසරක් හිතලා තිස්ස අත්තනායකල වගේ මිනිසුන්ට කතරේ ගැසිය යුතු බවත් අපි සියලුම දෙනා අවබෝධ කරගන්න මේ හොඳම අවස්ථාව. ඒ විතරක් නෙමෙයි තිස්ස අත්තනායකගේ දුවට මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ මේ තනතුර දීලා පඩි ගෙවන්නේ ඔබත් මමත්. මොකද මේ සියලුම අම්මණ්ඩිලාට කවුරු සතුටු කරන්න තනතුරු දුන්නත් අවසානයේදී බදු සල්ලි වලින් තමයි පඩි ගෙවන්නේ. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා නායකත්වයේදී හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රෝනි අර්ගන්තු ජයග්‍රහණයට ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජය.